උසස් පෙළ තියෙන සමස්ත පාසල් සංඛ්‍යාව 2952යි. මේ 2952න් වරු සභාපතිතුමනි 1941ක විද්‍යාව නැහැ. ඒ කියන්නේ 165.75ක විද්‍යාව නැහැ. විද්‍යාව උගන්වන ගුරුවරු විද්‍යාගාර නැහැ. ඒ නිසා ඇත්තටම අසාධාරණයක් වෙනවා මේ පාසල් වලට, මේ දිස්ත්‍රික්ක වලට, මේ පළාත් වලට. මෙතනදී අපේ වෛද්‍ය විද්‍යාල වලට එතකොට අපි තෝරගන්නේ පාසල් 30 පාසල් 134කින්. තත්ත්වය පැහැදිලිනේ. දැන් විශ්වවිද්‍යාල ඇතුල් වලට ඇතුළත් වෙන සංඛ්‍යාව මේ කලා අංශයෙන් එන්න මූලික හේතුව ඉතින් 165ක් ඉස්කෝල වල විද්‍යාව නැහැ. හරිද? එතකොට අධ්‍යාපන අමාත්‍යාංශය විදිහට මොනවද කරමින් ඉන්නේ මේ මේ කාරණේ අවබෝධ කරගෙන? සභාපතිතුමනි, අපි දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනත් එක්ක ගොඩාක් දේවල් අපිට තියෙනවා නැවත ස්ථාපිත කරන්න. දැන් එක මේ පැත්තක් තමයි මේක. මොකද අවශ්‍ය පහසුකම් මානව සම්පත් සහ භෞතික සම්පත් විද්‍යා අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් විදිහට රටේ බෙදිලා නැහැ. අන්න ඒ ප්‍රශ්නේ අපි ප්‍රමුඛ ප්‍රශ්නයක් ඉදිරි අරගෙන විසඳන්න තමයි කටයුතු කරන්නේ. එතකොට අපි මේ ව්‍යාපෘතියේදී දැන් දැනට ADB, World Bank ඒ අරමුදල් යොදවාගෙන කරන වැඩසටහන් නැවත රීපර්පස් කරන්න අදහසක් තියෙනවා මේ STEM education එක ප්‍රොමෝට් කිරීම සඳහා. දැන් මේ වෙන්න කොච්චර කාලයක් ගත වේද? ඔව්, දැන් එතනදී එකක් තමයි ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ සඳහා අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. එතන කරිකියුලම් ඩෙවලොප්මන්ට් සහ ටීචර් ට්‍රේනින් වැඩසටහන් වලදී ඊළඟට අනිත් පැත්තේ විභාග දෙපාර්තමේන්තුව අපිට ඒ සඳහා සූදානම් කරන්න සිද්ධ වෙනවා. ඒ ඇසෙස්මන්ට් ඇන්ඩ් ඉවලුවේෂන් සිස්ටම් එකට මම හිතන්නේ ඔබතුමාලට රැස්වීම වැඩි දවසට තියෙන. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඉතලා වැඩ කරන්න වෙලාවක් නැහැ. ඔව්, ගොඩක් තියෙනවා. දැන් තියෙනවනේ. දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියනවා 4න් 1ක් ඉන්නේ ආර්ට් ස්ටූඩන්ට්ස්. හරිද? එතකොට ඒක 126ක් විතර වෙනවා. හරිද? ඒකට හේතුව 165ක් ඉස්කෝල වල වෙනත් විෂයන් උගන්නන්නේ නැහැ. ඉතින් තියෙන එකකට යනවා. ඉතින් අන්තිමට ප්‍රතිඵලය මේක. ඉතින් දැන් මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් අඩුම ගානේ ඉදිරි අවුරුදු 5 ඇතුළත මේක කරන්නේ කොහොමද? ඔබතුමා ඔය කියපු ආයතන පිළිබඳව නම් මගේ ලොකු විශ්වාසයක් නැහැ. ඉතින් ලංකාවේ කැරිකියුලම් ඩෙවලොප්මන්ට් නැති අවුරුදු 13ක් ඉංග්‍රීසි උගන්නලා ඉස්කෝලේ අපි 100න් කී දෙනාට ඉංග්‍රීසි පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි ලොකු අවුලක් තියෙනවනේ.